හයද මමගේ එන්න ගොඩක් ඇය හදන ගොඩක් ලස්සන ගෝල් ෆිෂ්ලගේ ටැග්මේට්ස්ල ගැන වීඩියෝ එකක්. මේ වීඩියෝ එකට යන්න කලින් මගේ චැනල් එක වල තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ වීඩියෝ එක වැදගත් වුණොත් ලයික් එකක් දාන්න. එහෙනම් අපි අද වීඩියෝ එකට ගොල්ෆිෂ්ලගේ කෑරින් වීඩියෝයක් කලින් කරා. ඒක ඔයාලා තාම බැලුවේ නැත්නම් මඟුලින් කාඩ් එකක් දාන්න. ඒකත් ඔයාලා කැමති නම් බලන්න. ගොල්ෆිෂ්ලගේ ටැන්ක් මේල්ස්ලාව අපි ගද්දි ගොඩක් ඇග්‍රෙසිව් නැති අයව තමයි ගන්න ඕනේ. මොකද ගොත් ගොල්ෆිෂ්ලා ඇග්‍රෙසිව් නැති, වේගෙන් පීනන්නෙත් නැති, හිමීට පීනන ගොඩක් ලස්සන මල් ජාතියක් තමයි මේ ගොල්ෆිෂ්ලා. ඒ නිසා අපි ගොල්ෆිෂ්ලගේ ටැන්ක් මේල්ස්ලාව තෝරගද්දි ඇග්‍රෙසිව් නැති පොඩි පොඩි ලස්සන මාළු జాති තමයි තෝරගන්න වෙන්නේ. ගෝල්ෆිෂ්ලත් එක්ක ඔයාලා තව මාළු හදනවා නම් ටිකක් ඉඩ තියෙන්න ඕනේ. නැත්තම් ගෝල්ෆිෂ්ලටයි අනිත් මාළුන්ට එකටින් එක පොඩක් අමාරු වෙයි. ඒ වගේම තමයි ටැංක් එක ඉම්මන්නම අපිරිසිදු වෙන්නත් ඉඩ තියෙනවා. තවත් දෙයක් තමයි ගෝල්ෆිෂ්ලා බිත්තර දාන මාළු జాතියක් නිසා ගෝල්ෆිෂ්ලත් එක්ක බිත්තර කන මාළුන් ඇති කරන්න බෑ. ඒ කියන්නේ ටැංක් ක්ලීනර් වගේ මාළුන් ගොල්ෆිෂ්ලත් එක්ක ඇති කරන්න බෑ. එහෙනම් අපි බලමු ටැන්ග් මේට්ස්ලා කවුද කියලා. පළවෙනිදම ඉරිඩිසන්ට් ෂාක් නැත්නම් කැට්ෆිෂ් කියලා ගොඩක් අය නාලව හඳුන්වනවා. මෙයාලා ගොඩක් ඇග්‍රෙසිව් නැති නිසා ඔයාලට ගොල්ෆිෂ්ලව මෙයාලත් එක්ක ලේසියෙන්ම හදන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා මෙයාලා වීදුරු ටැන්ක් එක නම් හදන්නේ පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ. මෙයාලා හයියෙන් ගිල්ල නැත්තම් ඉස්සරහා තුවාල කරගන්න පුළුවන්. එයාලා ගෑස් දෙපැත්තේ තියෙන නිසා එයාලා පොඩ්ඩක් තම් කලබල වෙන මාළු జాතියක් ඉඳ පරිස්සමට තමයි මෙයාලා හදන්න ඕනේ. තව ඔයාලට පුළුවන් ගප්පින්වත් ගොල්ෆිෂ්ලා එක්ක හදන්න. හැබැයි ගොල්ෆිෂ්ලාට ගොඩක් බඩගිනි වුණොත් මෙයාලගේ පැටවුව කන්න පොඩ්ඩක් ඉඩ තියෙනවා. ඊළඟට ස්වෝටෙල්ල. එයාලත් එක්ක වඩ ගොල්ෆිෂ්ලව හදන්න පුළුවන්. මගේ ෂෝටෙල් මාළු ගැන මං ෂෝට් වීඩියෝ එකක් දැම්මා. ඔයාලා ඒක බලන්න අසන්න මං උඩින් කාඩ් එකක් දාන්න. සීබ්‍රා ඩානියෝ. මෙයාලත් ගොඩක් ඇග්‍රෙසිව් නැති මාළු జాතියක් නිසා ඔයාලට ගොල්ෆිෂ්ලව මෙයාලා එක්කත් හදන්න පුළුවන්. ඊළඟට කොයි කාෆ් මාළු. කාෆ්ලා ගොඩක් ඇග්‍රෙසිව් නැති මාළු జాතියක් ඉඳලා ඔයාලට ගොල්ෆිෂ්ලා කාෆ්ලා එක්කත් හදන්න පුළුවන්කමක් තියෙනවා. මං කාෆ්ලාගේ කෑරින් වීඩියෝ එකක් කලින් කරා. ඔයාලා ඒක බලන්න අසන්නවා. මේ ස්ක්‍රීන් එකේ හරි මේ කාඩා කරලා දාන්න. ඊළඟට ප්ලේටි මාළු. ගොල්ෆිෂ්ලාත් එක්ක ඇන්ජෙල්ලා ඔයාලට හදන්න පුළුවන්. ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැද්ද? අනිවාර්යයෙන්ම subscribe කරන්න comment කරන්න බා. ඒ වගේම තමයි ඔයාලට ලෝචර්ස්ලා එක්කත් ගොල්ෆිෂ්ලා හදන්න පුළුවන්. ලෝචර්ස්ලා ගොඩක් ලස්සන මාළු జాතියක්. ඒ වගේම තමයි තව ඔයාලට ස්නේල්ලා එක්කත් ගොල්ෆිෂ්ලා හදන්න පුළුවන්. හැබැයි ගොඩක් පොඩි ස්නේල්ලා දාන්න නම් එපා. ගොල්ෆිෂ්ලාත් එක්ක ටිකක් ලොකු අයව දාන්න. නැත්නම් ඔයාගේ ගොල්ෆිෂ්ලා යලව කන්න ඉඩ තියෙනවා. ගොල්ෆිෂ්ලා යාලව කෑවොත් හැබැයි ස්කේල් එක බඩේ හිරවෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලා ටිකක් ලොකු జాතියක් දානවා නම් ගොඩක් හොඳයි. අදත් මගේ මේ වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. ඒ වගේම මගේ channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. Goodbye.